හරි. දැන් අපි කලින් ඉගෙන ගත්තා මොකද්ද spreadsheet එකක් කියන්නේ මොකද්ද? ඊළඟට spreadsheet එක සාමාන්‍යයෙන් interface එක පොඩ්ඩක් ඉගෙන ගත්තා Excel වලින්. ඊළඟට වෙනත් තියෙන spreadsheet වර්ගයේ application මොනවද Excel වලට අමතරව? ඊළඟට Excel වල තියෙන features ටික කතා කරා. හරි. දැන් අපි මේ interface එක ගැන පොඩි idea එකක් ගමු. හරි, මේ interface එකේ මේ උඩම තියෙන කොටස. හරි, මම ටිකක් zoom කරන්නම්. මේක පොඩ්ඩක් මේ version එක අනුව වෙනස් වෙන්න පුළුවන් ඈ. ඒ ගැටලුවක් නෑ. දැන් ඔයාලා අද ඉගෙන ගන්න එක නෙමෙයි job එකේ කරන්න තියෙන්නේ. හරි, පොඩි වෙනස්කම් වෙනවා. හරි, ඒ නිසා කමක් නෑ. මේකට අපි කියනවා මේ උඩම තියෙන bar එකට කියනවා මොකද්ද? title bar එක කියලා. හරි, title bar එකේ මේ control button ටික දිනවා මොකද්ද? minimize එක, maximize නැත්නම් restore එකයි, close එකයි. හරි, ඊළඟට මෙතන තියෙනවා අපි ඉන්න මොකද්ද Excel වලද ඒකේ ෆයිල් එකේ නම මොකද්ද කියලා තියෙනවා. තාම මේක මම save කරලා නැහැ, book 2 කියලා තියෙනවා. ඊළඟට මේ කොටසට අපි කියනවා quick access toolbar. quick access කියන්නේ ඉක්මනින්නේ. ඉක්මනින් යන්න ඕනි. නිතර නිතර පාවිච්චි කරන tools මේ පේන්න නැත්නම් අපිට මේකට දාගන්න පුළුවන්. මොනවද තියෙන්නේ? save එක, undo, redo. අපි හිතමු අපිට print එකක් ඕනි නිතර. හරි, එහෙනම් මේකේ ගිහිල්ලා more commands වලට ගිහිල්ලා ඔයාලට ඒවා ඇඩ් කරගන්න පුළුවන්. පේනවද? හරි, මේ තියෙන්නේ print special, print preview and print. හරි, හරි, ඔන්න මම මේක ඇඩ් කරගන්න ඕනි කියලා හිතන්න. ඔන්න මම මේක ඇඩ් කරගත්තා. දැන් මේ පැත්තේ බැලුවොත් අර save එක තියෙනවා, undo තියෙනවා, redo තියෙනවා, print preview and print කියන එකකුත් තියෙනවා. හරි, තව ඔයාලට ඕනි කියලා හිතන්න මේකට sort කරන එක. හරි, එතකොට ඒවා ඇඩ් කරගන්න පුළුවන්. sort ascending, sort descending. තේරුණාද? හරි, හරි, ඒක ඇඩ් කරලා ඔයාලට මේක ඕකේ කරන්න පුළුවන්. එතකොට අර උන්න අපි දැන් ඇඩ් කරපු එක ඇවිල්ලා තියෙනවා මොකද්ද? print preview එකයි print එකයි තියෙන ඇවිල්ලා තියෙනවා. තේරුණාද? හරි, ඊළඟට මේකට අපි කියනවා file menu එක කියලා. මොනවද තියෙන්නේ එකේ? save, save as, open, close, reason, new, print නේද? help එකක් තියෙනවා. ඔන්න help එකත් වැදගත්. ඇයි ඒ? අපි දන්නේ නැති ඒවා අනන්තවත් Excel වල තියෙන්න පුළුවන්. එතකොට ඔයාලා මොකද්ද කරන්න ඕනි? help එකට ගිහිල්ලා help එක අරගෙන අවශ්‍ය දේවල් search කරලා ගන්න පුළුවන්කම තියෙන්න ඕන. හරි? හරි. මේවට අපි කියනවා මේ දැන් සම්පූර්ණ මේ කොටසටම කියනවා ribbon එක කියලා. හරි? දැන් home එක දැන් ගත්තොත් මේ home කියන්නේ මේ ribbon එකේ තියෙන කෑලි කොටස් tabs ටික. මොනවද Excel වල තියෙන මේ වගේ ribbon එකේ තියෙන tabs ටික? home තියෙනවා, insert, page layout, formula, data, preview, view. ওই විදිහට tabs ටිකක් තියෙනවා. දැන් home tab එක ගත්තොත් home කියන්නේ ගෙදර වගේනේ. ඒ කියන්නේ නිතර Excel වල ඕනි ටික ඔක්කොම තියෙන්නේ කොහෙද? home එකේ තියෙනවා මේ. කට් කරන්න, කොපි කරන්න, paste කරන්න, format painter, font හදන ඒවා, alignments හදන ඒවා, number formatting ටික, conditional formatting, හරි, styles ටික තියෙනවා. ඊට පස්සේ row, මේ columns, cells insert කරන ඒවා, delete කරන්න, format කරන්න, හරි, basic functions ටික, sort filter, හරි, ඔන්න home එකේ තියෙන දේවා. එතකොට worksheet එකට එකතු කරන ඒවා, ඒවා තියෙනව මොකේද? insert එකේ. හරි, මොනවද? pivot table. ඉස්සෙල්ලා කිව්වා නේද feature එකක් ඒ pivot table කියලා තියෙනවා කියලා. හරි, ඔන්න table, picture, clip art, shapes, smart art, screenshot, ළඟට charts, slicer, hyperlink. හරි, ඊට පස්සේ text වලට අදාළ tools, symbols තියෙන. හරි, ඊළඟට page layout එක ගත්තොත් එහෙම පිටු සකස් කිරීමට අදාළ ඒවා තියෙනවා. margin හදන්න, orientation එක, size එක, print area එක නේද? ඔන්න පිටුව හදන්න ඕනි ඒවා තියෙනවා. හරි, ඊළඟට formula කියන්නේ මොකද්ද? සමීකරණ. සමීකරණ සම්බන්ධව වෙනම tab එකක් තියෙනවා. හරි, data. data set අපිට මොනවද කරන්න පුළුවන්? sort කරන්න, filter කරන්න නේද? ඒ වගේ වට අදාළ ඒවා මෙතන තියෙනවා. ඊළඟට review කරන්න. හරි, language මාරු කරන්න, ඊට පස්සේ spelling check කරන්න නේද? ඒ වගේ ඒවා comments දාන්න, තියෙන comments අයින් කරන්න. හරි, review කරන්නේ. දැන් පොතක් ලියලා ඉවරලා අපි review කරනවා නේද? හරි වැරදි බලන ඒවා.
කරන්න. අන්න ඒ වගේ අපේ workbook එකේ නැත්නම් worksheet වල ඒවත් කරන්න පුළුවන්. හරි, ඒකෙම තියෙනවා මොනවද? protect sheet. sheet එක ආරක්ෂා කරන්න පුළුවන්. protect workbook. workbook එක ආරක්ෂා කරන්න. ඊළඟට views තියෙනවා. මේ excel අපිට එක එක views වලින් බලා ගන්න පුළුවන්. හරි. හරි, ඒ ටික තමයි ඔන්න excel වල තියෙන interface එක ගත්තා. හරි, මේකට අපි මොකද්ද කිව්වේ? තව එකක් අපි මෙතන කතා කරා ඉස්සෙල්ලා, name box. අපි ඉන්න cell address එක මොකද්ද කියලා බලන්න පුළුවන්. මෙතන තියෙනවා formula bar. formula bar කියන්නේ මොකද්ද? ඈ? ඔව්, අපි මේ type කරන දේවල් ඔක්කොම පෙන්නනවා මේ formula bar. ඔයාලට ඕන මෙතන type කරන්නත් පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මට ඕනි type කරන්න student number කියලා ඉතින්. මොන මම මෙතන දාන්න ඕනි student number කියලා. student number. හරි. දැන් formula bar එකේ type කරලා enter කරපුවාම මොකද වෙන්නේ? cell එකට වැටෙනවා ඒකනේ. හරි. ඊළඟට මට ඕනි කියලා හිතන්න name කියලා. දැක්කද? formula bar එකේ දානවා මේකට එනවා. හරි. දැන් මේකට දාන්න ඕනි මට sub 1. subject 1 එක. ඊළඟට දාන්න ඕනි sub 2. හරි. එතකොට දැන් මේක බලන්න වෙන්නේ, බලමු අපි පස්සේ සෙල් එකේ කන්ටෙන්ට් එක මොකක් තිබ්බා ෆෝමියුලා බාර් එකේ පෙන්වන්නේ ඔරිජිනල් එක. දැන් සමහර වෙලාවට මෙන්න මේ මේකේ අපි තමු මේ ටික ටයිප් කරලා ගමු අපි sub 1 sub 2 sub 3. හරි, තව Excel වල තියෙන පහසුකමක් තමයි මෙන්න මේ වගේ ෆිල් කරන්නත් පුළුවන්. දැක්කද? හරි, ඊළඟට තියෙනවා මට average total. මෙතන ගන්න ඕනේ total එක කියලා ඉතින්. හරි, ඔන්න ඔය වගේ තියෙනවා. හරි, මට කියන්නේ student number එක 557. නම අපි ලක්ෂානි කියලා දාමු. ලක්ෂානි. ඊළඟට ඊළඟ එක කියනවා කියන්නේ 421. මොකද පුතා නම? මදේශිකා. 555. ඔයත් ලක්ෂයන්ද? වෙන නමක් කියන්න. ඊළඟ එක කියනවා. 554. ඉරුමි. සයිකිනි කිය 561 නේ. 561. චාමිනි. හරි, ඔන්නෝම තියෙනවා. දැන් ඔයාලගේ ලකුණු ටික තියෙනවා සබ්ජෙක්ට් 1 එකට මෙන්න මෙහෙම තියෙන්නේ කියලා. ඔයාලගේ එක්සයිස් එක මම මේ කරන්නේ පළවෙනි එක්සයිස් එක. හරි. 78යි 95යි ඊළඟට 65යි. හරි, මේ arrow keys වලින් යන්නත් පුළුවන්, enter කරන්නත් පුළුවන්. හරි. ඔව්. එතකොට ඊළඟ සෙල් එකට ගමන් කරන්න පුළුවන්. හරි, අපි මේ ටික දාගෙන යමු. 56 25 44 74 30. තව එක්කෙනෙක් නමක් ඕනේ. තව එක්කෙනෙක් නමක් කිය. 58. හරි. අචිනිට 30යි ලකුණ. හරි, ඊළඟ එක්කෙනාගේ 95යි 65යි 88යි 47යි 35යි 35යි. මෙයාගේ 65යි 25යි 75යි 82යි 54යි 43යි. හරි, ඔන්න data enter කරලා තියෙනවා. හරිද? දැන් මේ ඔයාලට පෙනුනට මේ grid එක වගේ කොටු කොටු පෙනුනට print out එකේ එන්නේ නැහැ. අපි දාගත්තනේ මේ බලන්න. තියෙනවද කොටු ටික? නැහැ. හරි, එහෙනම් අපි කරන්න ඕනේ මොනවද මේකට?
බෝඩස් ටික ඇප්ලයි කරගන්න ඕනි. ඔනවා බෝඩ ඇප්ලයි කරනවා මෙතනින් ඕල් බෝඩ කියලා තමයි. හරි. දැන් මේ පළවෙනි සෙල් එකේ දාන්න ඕනි student mark sheet කියලා දාන්න. හරි. මම type කරනවා A1 එකේ. හරි. දැන් ගත්තොත් මේක තියෙන්නේ මේ ඔක්කොගෙමද නැත්නම් එක සෙල් එකද? එක සෙල් එක. අපිට පුළුවන් සෙල්ස් කීපයක් merge කරන්න. merge කරනවා කියන්නේ මොකද්ද? එකතු කරනවා. එහෙනම් මෙන්න මෙතන තියෙන option එකක් මේ බලන්න. merge and send. තව ඒවා තියෙනවා. merge and send කියන එක දෙනවා. දැන් මොකද උනේ? අර සෙල්ස් ටික ඔක්කොම එකතු වෙලා මාතෘකාව දාන්න පුළුවන් විදිහට හැදුණා. හරි. දැන් අපි අනිත් ඒවා වගේ ඉගෙන ගත්තේ ඒවා මේකට පාවිච්චි කරන්න පුළුවන් bold කරන්න center කරන්න පේනවද? හරි. හරි ඔය වගේ numbers ටිකත් මම center කරනවා. දැන් බලන්න numbers වලට පොඩි ඩක් ගිහින් තියෙන හැබැයි column width එක වැඩි වෙලා තියෙනවා. හරි. ඒ වගේ වෙලාවට අපිට ඕන නම් පුළුවන් මොනවා කරන්නද? මෙන්න මෙතන තියෙනවා එකක් wrap text කියලා. හරි. ඔන්න දැන් ඒක දීලා මම cell මේක අඩු කරනවා. දැන් අපිට පුළුවන් මේ බලන්න එකම සෙල් එකේ ලයින්ස් දෙක ඒ කියන්නේ එකේම තමයි පෙන්වන්නේ. තේරුණාද? දැන් කොලම් විත් එක අඩු වෙන්න පුළුවන් නේ? තේරුණාද? හරි. නමර අපි පොඩ්ඩක් වැඩි කරමු. එතකොට කොලම් විත් අඩු වැඩි කරන්නේ ওই විදිහට. මෙතනින් අඩු කරන්න පුළුවන්. මේ පැත්ත ඩ්‍රැග් කරොත් වැඩි කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි තුන් මේ CDE කියන ඒවා කොලම් විත් වැඩි නේ. ඔයාලට පුළුවන් ෆෝමැට් එකට ගිහිල්ලා මේකෙත් තියෙනවා කොලම් විත් කියලා. දැන් තියෙන්නේ 8යි ගන්න. අපි ඒක දාමු 6. අඩුණානේ. හරි අනවශ්‍ය විදිහට එතකොට ඉඩ ඕන්න තියන්න ඕනි නැහැ. හරි. හරි. දැන් ඔන්න ඩේ එකක් ගමු දැන්. ඔන්න දැන් ওই විදිහට ඩේටා අපිට මේකට එන්ටර් කරන්න පුළුවන්. එතකොට දාපු ඩේටා එකක් අපිට එඩිට් කරන්නත් පුළුවන්. දැන් අපි තුන් මෙතන වැරදිලා මට ස්ටුඩන්ට්ස් කියලා දාන්න ඕනි. හරි. හරි ස්ටුඩන්ට්ස් කියලා දාන්න ඕනි. වෙනස් හරි වෙනස් කරන්න ඕනේ. S අකුරක් දාන්න ඕනේ. එතකොට ඒක කරන්න පුළුවන් එකක් තමයි F2 දෙන්න පුළුවන්. F2 දුන්නත් edit කරන්න පුළුවන්. නැත්නම් double click කරන්න පුළුවන්. මේ ඕනි තැන double click කළා කරන්න පුළුවන්. එහෙම නැත්නම් formula bar එකේ click කරලා edit කරන්න පුළුවන්. මොනවද එතකොට පුළුවන්නේ? cell එක උඩ double click කරනවා. එහෙම නැත්නම් F2 දෙනවා. එහෙම නැත්නම් formula bar එකේ ඔව් ක්ලික් කරලා වෙනස්කම් කරන්න පුළුවන්. හරිද? තේරුණාද? හරි. මට ඕනේ මේ sub 1 කියන තැන හිස් තැනක් තියෙන. එහෙනම් ඔන්න මං ස්පේස් එකක් තියලා එන්ටර් කරමු. දැක්කද එඩිට් කරා? ලැයිසිනේ? හරි. ඔන්න ඔය විදිහට අපිට එඩිට් කරන්න පුළුවන්. දැන් ඔයාලා දන්න ඒවා word වල ඉගෙන ගත්තා මේකටත් දාන්න පුළුවන්. නේ? word වල table එහෙම ඉගෙන ගත්තානේ. shading color fill color ඔය තියෙන්නේ. හරි ඔන්න ඔය වගේ දේ මම සාමාන්‍ය formatting ටිකක් කරගත්තා. හරිද? හරි. ඊට පස්සේ ඔකමම තිබ්බද? අපි බලමු දැන් ඊළඟට අපිට කරන්න තියෙනේවා. දැන් මේ sheet එකට නමක් දාගන්න ඕනි. හරි? sheet එකට නමක් දාන්න ඕනි. පළවෙනි sheet එක කියලා හිතන්නකෝ. හරි? හරි. මට ඕනි මේකට දාන්න 20යි 24 දෙක කියලා. හරි. එහෙනම් sheet 1 කියන එක වෙනුවට මම දැන් මේ මොමනේ තියෙන්නේ. මේක right click කළා rename යන්න පුළුවන්. එහෙම නැත්නම් මේක උඩ double click කළා අපිට ඕනි එක type කරන්න පුළුවන්. අපි හිතමු 242 කියලා. මොනවා 242 කියලා දැම්මු. හරි. නැත්නම් කොහොමද කරේ? right click කරා rename කරා. අපි දාමු 2242 කියලා. 20යි 242. දැක්කද? ඔන්න එහෙනම් sheet එකට අදාළ rename කරන්න පුළුවන්. මේ sheet එකට tab color එකක් දාන්නත් පුළුවන්. මේ තියෙන. ඔන්න මම ඒකට දැම්මා color එකක්, tab color එකක්. හරි. මේ sheet එක අපිට copy කරන්නත් පුළුවන්. හරි. ඔන්න බලන්න copy කරන විදිය. එතකොට copy මෙහෙම select කරලා copy කරලා තව එකකට ගින් paste කරන එක නම් මේ කරන්නේ. sheet එක ওই තියෙන විදියටම තව එකකට ගන්නවා. මෙහෙමයි කරන්නේ. right click කරලා move or copy කියන එකට යනවා. මොකක්ද දුන්නේ? right click කරා move or copy. හරි. හරි දීලා okay කරමු. හරි පොඩ්ඩ බලන්න.
right click කරා move copy ගියා මෙන්න මෙතන create a copy කියලා දෙන්න ඕනේ ඈ නැත්නම් create වෙන්නේ නැහැ create a copy කියලා දීලා okay කරා හරි දැන් බලන්න 20 24 මෙතනක් තියෙනවා 20 24 දෙක කියලා මෙතනක් තියෙන වෙනසක් තියෙනවද ඒ දෙකේ නැහැ නේ හරි මට මේ sheet එක අයින් කරන්න ඕනේ copy කරලා ගත්තෙ කොහොමද කරන්නේ right click කරා delete කරා එතකොට අහනවා delete කරනවාද කියලා yes කියලා දෙනවා හරි delete දුන්නා තේරුණාද move කරනවා කියන්නේ මොකද්ද තියෙන තැන වෙනස් කරනවා මේ ඇදලා ගිහිල්ලා වෙන තැනකට දාන්න පුළුවන් මේ හරි දැන් මේක තියෙන්නේ කීයද අවසානට හරි ඕනනම් මේ මුලට ගන්න පුළුවන් එතකොට move කරන්න පුළුවන් නේද right click කළාත් ඔය දෙයම කරන්න පුළුවන් move or copy කියන එකට ගියා හරි අපි sheet 3 තියෙන දරන දාමු නැත්තම් lazy මේක move to end දැක්කද ඒ වගේ move කරන්න එක එක ක්‍රම ගොඩක් තියෙනවා තේරුණාද උඩ sheet එකක් ගන්නව නම් මොකද කරන්නේ මේ icon එක click කරනවා එහෙම නැත්තම් right click කරලා මොකක්ද වෙන්නේ insert යන්න පුළුවන්. එතකොට කියනවා workbook sheet එකක් okay කරා. මොන sheet එකක් එහෙමත් ගන්න පුළුවන්. නැවතත් මම මේක මෙතෙන් දානවා. දැන් ඕනේ නැති sheet එක ඔක්කොම අයින් කරනවා. කොහොමද කරන්නේ? right click කරා delete කරා. right click කරා delete කරා. අයත් බලමු copy එකක් ගන්නෙ කොහමද? right click කරා move or copy create copy ඔකේ හරි අපි හිතමු මේක 2024 එක කියලා මම ඔන්න වෙනස් කරා මේකට ටයිප් කලර් එක දානවා හරි මේක මේක තේරුණාද හරි එතකොට වර්ක්ෂීට් කීපයක වුණනම් අපිට වැඩ කරන්න පුළුවන් මේකට ගියා හරි තව ෂීට් එකක් තියෙනවා නේ ඒකයි ওই ওই ටිකම එකතු කරලා අපිට වැඩ කරන්නත් පුළුවන් මේ shift එකත් එක්ක දීලා මේ දැන් මේ ටිකම එකවර select වෙලා තියෙන. හරි. නැවත ආවනම් මේ click කරා නම් deselect වෙලා එකක් select වෙනවා. හරි. එතකොට අපිට ඕන ඉදිරියට ඔය විදිහට arrange කරන්න පුළුවන්. හරි අපි බලමු ඊට පස්සේ පස්සේ බලමු sheet එක protect කරන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලා තිබ්බා නේද sheet එක protect කරන විදිය. හරි ඒක පස්සේ බලමු ආ හරි දැන් අපි බලමු මේ ෂීට් එකට අදාළව මේ දීලා තියෙන එක්සයිස් 1 එකේ ඔයාලට ඕනි ඇවරේජ් එකයි එකතුයි ටෝටල් එකයි ගන්න හරි හරි කියන්නකො මට ටෝටල් එක ගන්නෙ කොහොමද කියලා අපි ඉස්සෙල්ලා කලින් ඉගෙන ගත්තා සම් එක පාවිච්චි කරනවා මොකටද එකතු කරා ඇවරේජ් එක ගත්තා සාමාන්‍ය දැන් මැනුවල් කරන්නත් පුළුවන් හරි දැන් මට ටෝටල් එක ගන්න සාමාන්‍යයෙන් Excel වල තියෙනවා data types තුනක් හරි එකක් number ළඟට string නැත්නම් text වර්ගයවා ඊට පස්සේ ගණනය කිරීම වලදී ගන්නව මොනවද formula අපිට හදන්නත් පුළුවන් හදලා තියෙන ඒවා ගන්න පුළුවන් අපි හදන ඒවා නම් අපි කියනවා user defined formula කියලා හදලා තියෙන ඒවා නම් කලින් Excel වල එවට අපි කියනවා predefined formula නැත්තම් function කියලා කියනවා. හරිද? හරි. දැන් අපි ඉස්සෙල්ලම manual අපි හදලා බලමු. එකතුව ගන්න ඕනි මේ subject තුනේ. කොහොමද ලියන්නේ? ඕන සමීකරණයක් පටන් ගන්න මොකෙන්ද? සමාන ලකුණේ. සමාන දුන්නා බලා ගන්න screen එක බලා ගන්න. ඔන්න මේ cell එක. මොකද්ද? C3ට එකතු කරනවා B3 එකතු කරනවා E3. හරි ඔන්න බලන්න මේක ෆිල් කරා නම් මේ ටික එනවා හැබැයි ඔයාලා මෙහෙම කරා නම් මොන මන් ඩිලීට් කරනවා ඔයාලා දෙනවා සමානයි 78 එකතු කිරීම 95 එකතු කිරීම 65 කීයද 238 ඉස්සෙල්ල උත්තරේම ආවනේ හැබැයි මෙහෙම මොනවා හරි වෙනසක් කරොත් 65 මං හිතන්න 56 කරා කියලා 238 වෙනස් වුණාද නෑ එහෙනම් මේ ක්‍රමයට පාවිච්චි කළා හරියන්නේ නෑ අපි මේ values නෙමෙයි ගන්නේ කි cell reference එක තමයි ගන්න හරි මේක තිබ්බ කීයද 65
හරි එහෙනම් මොනවද කොහොමද මේ සමීකරණය වෙනස් වෙන්න ඕනි? මැනුවල් කරනවා නම් සමානයි C1 D1 C3 D3 E3 3 නේද? හරි. දැන් 238 ආවනේ. දැන් මේක 56 කරා කියලා අර කලින් තිබ්බකම වෙනවද? නැහැ. ඒක වෙනස් වෙනවා නේ. 65 නේ තිබ්බේ. 238 ආවා. හරිද? ඔන්න එකතුව ගන්නේ ওই විදියට. මේක දැන් අපිට ෆිල් කරන්න පුළුවන්. හැබැයි ඔයාලට හොඳම දේ තමයි මේක ප්‍රැක්ටිස් කරන්න නැවත නැවත මේකම ලියන්න. හරි? පේලි 10ක් නම් 10ම ලියන්න. හරි? එක්සෑම් එකට පුළුවන් ෆිල් කරලා ගන්න. හරි. මම ෆිල් කරලා ගන්න. ඒතර ඕකම කරන්න පුළුවන්. මේකරේ අපි මොනවද? මැනුවල්නේ. නේද? හැබැයි මේක සාර්ථක නැහැ. අපිට මේක කරන්න පුළුවන් එකතුව ගන්න ෆන්ක්ෂන් එකක් තියෙනවා. මොකද්ද? sum ඔන්න range එක පෙන්නනවා කීයේ ඉඳන් කීයේ දක්වාද C3 වල ඉඳන් E3 දක්වා ඒත් ආව නේද 238 ආවා fill කරලා ගමු දැන් average එක ගන්න ඕනේ මෙතනම තිබ්බා තව function එක මොකද්ද average හරි ඔන්න මම මේ cell range එක select කරා enter කරා ඔන්න දැන් ඒ average එක අපිට මෙතන double click කරත් හරිය නැත්නම් drag කරනවා දැන් සාමාන්‍ය මෙච්චර දශම ස්ථාන ප්‍රමාණයක් ඕනේ නැහැ මට ඒක අඩු වැඩි කරන්න පුළුවන් මේ බලන්න මෙතන තියෙනවා මොකද්ද increase decimal මේ පැත්තේ තියෙනවා decrease decimal මම දශම ස්ථාන දෙකකට තියෙනවා හරි ඔන්න දෙකකට තියලා නවත්තුවා හරිද හරි ඊළඟට ඔන්න අපි මේ මේක merge කරලා ගත්තා හරි මම මේක bold කරනවා font size එක චුට්ටක් වැඩි කරනවා font color ඕනනම් වෙනස් කරන්න පුළුවන් මේ හරි ඊළඟට බෝඩර්ස් ටික අපි දැම්මා දැන් අපි තෝ මේ ෂීට් එක කොපි කරගන්න ඕනි වුණා කියලා දැන් මම මේකෙනේ ඉන්නේ නේ හරි හරි මේක මම ඩිලීට් කරනවා rename කරනවා 2024 දෙක කියලා මේක copy කරගන්න ඕනේ කොහොමද copy කරගන්නේ right click කරා move or copy create copy okay කරා හරි හරි දැන් මම මේ ඔය තියෙන තැන වෙනස් කරනවා මේක 24 දෙක දෙක කියලා තියෙනවා හරි හරි ඊළඟට අපි මේ sheet එක හරි අපි හිතමු ෆිල්ටර් කරගන්න ඕනි කියලා. හරි. ඔන්න පොඩි පස්සේ කරන්න තියෙන එක දැන් කරලා පෙන්නනවා. Total marks නැත්නම් අපි හිතමු average එක කියලා. හරි. Average එක 75ට වඩා වැඩි අය වෙන් කරලා ගන්නවා. හරි. එතකොට මේකේ තියෙනවා මෙතන තියෙන මේ sort and filter කියලා එක. ඔන්න මං filter කියන එක දැම්මා. හරි. දැන් මේ heading ගාවෙන් ඇවිල්ලා තියෙනවා arrow head එක. මන් දෙනවා total එක 75ට වැඩි කියන එක. හරි දැන් මෙතන values ටික තියෙනවා ඒක අයින් කරනවා. හරි අපි දෙනවා number format වල greater than අගය දෙනවා 75. දැන් okay කරොත් එහෙම මම average එක නෙමෙයි දුන්න total එකනේ. හරි බලන්න මේකේ. මේක අයින් කරනවා මං. අන්ඩු කරමු ඇවරේජ් එකට තමයි දාන්න ඕනේ. ඔන්න මම මෙතෙන්දි ගියා නම්බර් ෆිල්ටර් වලින් දෙනවා මොකද්ද? greater than 75. හරි. දැන් බලන්න ඇවරේජ් එක 75ට වැඩි අය විතරයි මේ 2 එකේ ෆිල්ටර් වෙලා තියෙන්නේ. තේරුණාද? හරි. පස්සේ අපි ෆිල්ටර් වෙනම කරනවා. දැන් මේ පොඩි මේකක් කරේ මේ හෝම් එකේ තියෙන නිසා. හරි. 75ට වඩා වැඩි අය වෙන් කරන්න. අයින් කරනවා නම් අපිට පුළුවන් මොකද්ද? මෙන්න මෙතන ඩේටා වල තියෙනවා ෆිල්ටර් කියන එක එක අයින් කරොත් අර තිබ්බ විදිහටම ආපහු පේනවා. හරි මට කියන්න හැම සබ්ජෙක්ට් එකේම ලකුණු 50ට වැඩි අය ෆිල්ටර් කරන්න ඕන. ඔන්න සිලෙක්ට් කරා හෝම් එකේ තිබ්බා මොකද්ද? sort and filter වල ෆිල්ටර් ගියා. මේ හැම සබ්ජෙක්ට් එකේම මං එහෙනම් දෙනවා මොකද්ද? number filter වල
greater than 50. හරි මේකටත් දෙනවා මොකද්ද? Number filter වල less than 1 නේ. Greater than now. Greater than 50. Subject 3 වල number filter වල greater than 50. දැන් විෂයන් තුනටම ලකුණු 50ට වඩා වැඩියයි ඉන්නේ කවුද? එක්කෙන. තේරුණාද? හරි. ෆිල්ටර් අයින් කරන්නේ කොහමද? ඩේටා වල sort and filter වල filter කියන එකම click කරමු. තේරුණාද? හරි. හරි ඔය exercise එක මම හිතන ඔයගොල්ලෝ කරන්න දුන්නා. හරි ඒක ආයෙ බලන්න අඩුපාඩු තිබ්බනම් ඒක බලලා කරන්න. හරි ඊට පස්සේ කියනවා මේක total marks කියන එක rename කරන්න දන්නවනේ ඒක පුළුවන් නේ නේ හරි අපි මේක save කරමු මේ worksheet එක student marks කියලා එහෙනම් ඔන්න මං ගියා save එකට ඔයාලගේ folder එක තෝරගන්න හරි මන්නම් documents වල ගන්න ඔයාලා folder එක දෙනවා මොකද්ද excel folder එක ඇතුලේ exercise ඇතුලෝ module 3 වල මේක දෙන්න නම student marks කියලා. හරි මම මේක 2 කියලා දෙන්නම් එහෙම එකක් තියෙන නිසා. හරි. හරි ඊට පස්සේ බලමු අපි මේකේ තියෙන අනිත් කොටස් ටික ඉක්මනට. මේක මොකද්ද එතකොට? formula bar එක මේ sheet tabs මේ පහලින් තියෙනවා views ටික. හරි මේ worksheet එක අපිට එක එක views වලින් බලන්න පුළුවන් මේ. පේනවද? හරි ඒ views මොනවද කියලා මෙතන point කරන්න පුළුවන් normal view එක. මේක page layout view එක. මේක page break preview එක. හරි? page layout view එකෙන් ඔන්න කඩදාසිය ගත්තාම ඔන්න විදිහ තමයි print වෙලා එන්නේ. හරි? normal view එකේ අපිට සාමාන්‍ය වැඩ කරන විදිහට ගන්න පුළුවන්. එතකොට ඒ views ටික මෙතනක් තියෙනවා. හරි? මේ තියෙන custom view full screen අර ටිකට අමතර ඒවත් තියෙනවා. එතකොට ඔයාලට මේකේ font size එහෙම අඩු වැඩි කරන්න ඕනි නෑ. පේන්නේ නැත්තම් මොකද කරන්නේ? පේන්නේ නැත්තම් view එක වැඩි කරන්න පුළුවන් මේ. දැන් අපි සාමාන්‍ය font size නේ වැඩි කරන්නේ. එහෙම ඕනේ නෑ. මෙන්න මෙතනින් අඩු වැඩි කරගන්න පුළුවන් පේන ප්‍රමාණය. දැක්කද? ඒ මොකද්ද? zoom in zoom out slide එකක් තියෙනවා. මේකේ හරහාට මෙහාට ඇදලා අවශ්‍ය දේවල් විදියට වෙනස් කරගන්න පුළුවන්. හරි හරි දැන් එතකොට අපි ওই කතා කරේ මොනවද දැන් මේකේ මට කියන්නකෝ numerical values කොහොමද මෙන්න මේ ඉලක්කම් තියෙන ඒවා ඔක්කොම මොනවද numerical අනිත් ඒවා ඔක්කොම මොනවද short text විදියට තමයි තියෙන්නේ තේරුණාද